टेस्ट मोड डबल वासी बैग कान पर हक आडू ग्राम पर हक वेडी देन ग्राम फार्स से पर हक में रुपया हट से आसुवाई කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කඳාන සහ කෙරවල පිටිය අතර 11 කණුව ප්‍රදේශයේදී අදාළවම දෙකට පමණ මෙම අනතුර සිදු වුණා. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන විට රථයේ රියදුරාට අමතරව සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ගමන් කර ඇති අතර තිදෙනාටම අනතුරින් බරපතල තුවාල සිදු වුණා. සුඛෝපභෝගී ජීප් රථයේ සිර වී සිටි සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිස පිටතට ගැනීමට අධිවේගී මාර්ගයේ පොලිස් නිලධාරීන් ඇතුළු කණ්ඩායම් මහත් වෙහෙසක් දරුවා. शिक्षण रोहल එවන විටත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල් ජයකොඩි මහතා ජීවිතක්ෂයට පත්ව තිබුණා. සුඛෝපභෝගී ජීප් රථයේ රියදුරා මෙවන විට උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සිද්ධිය සැලවීමත් සමග මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයින් රැසක් අද පෙරවරුවේ සිට රෝහල වෙත පැමිණියා. සනත් නිශාන්ත මන්ත්‍රීතුමා ඊයේ පාර්ලිමේන්තුවේ කටයුතු කරලා හන්දෑවේ කුරුණෑගල හා හලාවත උත්සව දෙකට සහභාගී වෙලා එන වෙලාව අවස්ථාවේදී තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. සනත් නිශාන්ත මන්ත්‍රීතුමාගේ මයි නවෙන්ද ගේ ගිනි තියලා තිනු එතුමාට නවාතැන් පුලක් නැහැ පුත්තලමේ. ඒ නිසා රාත්‍රියේම කොළඹ ඇවිල්ලා තිනවා. එනකොට පාන්දර තමයි මේ සිද්ධිය ඇති වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට يعني තාමත් මහාදරේ දෙන්ගතුව හිටපු කෙනෙක්. ඔහු කියන්න තියෙන දේ නිර්භයව මත කිව්වා. खंदान ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු දෙදෙනාගේ දේහයන් පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය වැලිසර ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික උඩුවේ විධාන මහතා විසින් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණා. ඉන් අනතුරුවයි දේහයන් පවුලේ ඥාතීන්ට බාර දෙනු ලැබුවේ. කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි රාජ්‍ය මාත්‍යවරයාගේ නිල නිවසට අදපස්සරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද රාජ්‍ය අමාත්‍යවරයාගේ නිල නිවසට පැමිණ ඥාතීන්ට සිය කනගාටුව පළ කළා. මම කටයුත්තගෙන මේ පක්ෂයේ කටයුතු වලදී පළාතේ කටයුතු වලදී ඉස්සරහට ඇවිල්ලා වැඩ කරපු හැමතිවරේ. එතුමා පක්ෂයේ වෙනුවෙන් කැප වෙලා හිටියා. නායකත්වයක් නැති වුණාම ඒක මේ පළාතටම ඒක බලපානවා පක්ෂයට. ඉතින් මේ හැමතිවරගේ අභාවය අපේ පක්ෂයටත් රටටත් ජාතියටත් විශාල පාඩුවක් වශයෙන් දකින්නවා අපි. සනත් නිශාන්ත මහතාගේ දේහය අදපස්සරුවේ අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ පෞද්ගලික මල් ශාලාවකට රැගෙන එනු ලැබුවා. දේවාල්
දෙදහස් විස්ස වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් ඒ මහතා මනාප 80082ක් ලබා ගනිමින් පාර්ලිමේන්තු වරම් හිමි කරගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වෙමින් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යදුරයක් දරූ සනත් නිශාන්ත මහතා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මිය යන තෙක් කටයුතු කළා සනත් නිශාන්ත මහතාගේ අභාවයත් සමග එම මන්ත්‍රී දුරය සඳහා හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික්කයේ 6 වෙනියා බවට පත්වෙමින් මිළඟට වැඩිම මනාප සංඛ්‍යාව ලබාගත් ජගත් ප්‍රියංකර මහතායි. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 40527ක්. කෙසේතත් ඔහු නියෝජනය කරන්නේ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණයි. ජාතික නිදහස් පෙරමුණ මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරනවා.